ආසියානු කුසලානය ආරම්භ කරමින් අද ශ්‍රී ලංකා කණ්ඩායම හා අෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය පැවැත්වෙනවා. ඉතින් මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ හා නිල්ෂාන් මදුසංග ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වුණා. ඒ අනුව කාසිය වාසිය ජයග්‍රහණය කළ අෆ්ගනිස්තාන කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දු යැවීමටයි. ඒ අනුව පිටකරණය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිටකරු යුගලයේ වුණේ පැතුම් නිස්සංග සමගින් කුසල් මෙන්ඩිස්. කෙසේ නමුත් ආරම්භක පිටිකරුවන්ට සාර්ථක වීමට අෆ්ගනිස්තාන පන්දු යවන්න ඉඩ ලබා දුන්නේ නම් නැහැ. මොකද කුසල් මෙන්ඩිස් නොසිතූ විදිහට දැවී ගියා. ඒ අංක තුන පිටිකරු විදිහට ආචාරිත් අසලංකරත් සාර්ථක වීමට ඉඩ ලැබුණේ නැහැ. ඉතින් ඉන්පසු පිටියට එකතු වූ ධනුෂ්ක ගුණතිලක පැතුම් නිස්සංග සමගින් ඉනිම ශක්තිමත් කරන්න ගත්තා. නමුත් ඉනිමේ දෙවැනි පන්දු වාරයේ අවසාන පන්දුවට පැතුම් නිස්සංග එල්ල කළ පහර සාර්ථකුනේ නැහැ. ඒ නිසා කඩුරු රකින්න ඒ දැවී යාමක් ලෙස ඉල්ලු නිසා මිනිස්සුරු ඒ දැවී යාමක් යැයි සඳහන් කළා. කෙසේ නමුත් පැතුම් නිස්සංක එක තුන්වන මිනිස්සුරුවරුන්ට දුන්නත් ඒ නොදැවී යාමක් බවට අපි හැමෝම දකින්නේ නැති. කෙසේ නමුත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වගේම පුහුණුකරුවන්ට පවා යකා අවුස්සමින් තුන්වන මිනිස්සුරු ඒ දැවී යාමක් බවට තීරණය කළේ අවාසනාවන්ත විදිහටයි. ක්‍රිකට් ගැන අලුත්තරතුරු බලා ගන්න ක්‍රිකට් පිස්සා අපිව subscribe කරන්න. ක්‍රිකට් ගැන අලුත්තරතුරක් අරගෙන ඔයාව හම්බෙන්න ක්‍රිකට් පිස්සා එනවා ඉක්මනින්.